අයිපවන් සැමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන්න අදත් අපි සූදානම්. මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල. බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ටත් කොරෝනා. ඔබ කැමති මෙහෙමද? රටපුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය අකුරටම පිළිපදින ලෙසට ජනතාවට විශේෂ දැනුම් දීමක්. ඇඳිරි නීති රෙගුලාසි තදින්ම ක්‍රියාත්මක කිරීමට ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට උපදෙස්. වහාම ක්‍රියාත්මක වන පරිදි ඔසුසල් හැර සියලු ෆාමසි වසා දමයි. සියලු සුපිරි බෙළඳ සැල්ද වසා දැමීමට පොලිස්පතිගෙන් නියෝග. රට වෙනුවෙන් පෙරට ආ මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් ගැනත් හිතන්න. වරාය ආශ්‍රිත සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට ජනපතිගෙන් වරාය අධිකාරියට නියෝග. ආහාර අර්බුදයට මුහුණ දීමට ගෙවතු වගාවට යොමු වන්න අගමැති ජනතාවගෙන් ඉල්ලයි. කොරෝනා මැඩලීමට කොන්දේසි විරහිතව එජාපයේ සහාය. කොරෝනා ලෝක බලවතා ආක්‍රමණය කරයි. අමරිකාවේ කොරෝනා රෝගීන් 85,000ක්. කොවිඩ්-19 වෛරසය මඩින්න සුනකයින්ගේ සහාය. ලොවම භීතියට පත් කළ කොවිඩ්-19 වෛරසය පිළිබඳවයි අද ප්‍රථම පුවත. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් හට නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වී තිබෙනවා. වෛරසය වැළඳී ඇති බවට පෙන්නුම් කරන සාමාන්‍ය රෝගී ලක්ෂණ තමාට පවතින බවයි සිය ට්විටර් ගිණුමේ ඔස්සේ වීඩියෝ පටයක් නිකුත් කරමින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ. මන්හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ප්‍රකාශ කර තිබෙනවා. සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළා. Hi folks, I want to bring you up to speed with something that's happening today, which is that I've developed mild symptoms of the coronavirus, that's to say a temperature and a persistent cough, and on the advice of the chief medical officer, I've taken a test that has come out positive, so I am working from home, I'm self-isolating. නිතරම ඇති වූ කැස්ස සහ ශරීරයේ උෂ්ණත්වයේ වැඩිවීම පරීක්ෂා කිරීමෙන් අනතුරුව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බවයි බොරිස් ජොන්සන් පවසන්නේ. සිය වීඩියෝ වහරහා බොරිස් ජොන්සන් වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ වෛද්‍ය උපදෙස් මත තමන් නිවසේ සිට ස්වයං නිරෝධායනයකට යොමු ඇති බවයි. එමෙන්ම සිය රාජකාරී කටයුතුද නිවසේ සිටම සිදු කරන බවත් නව කොරෝනා වෛරසයට එරෙහිව ජාතික සටනට උරදී කටයුතු කිරීමට තමන් කැපවන බවත් බොරිස් ජොන්සන් පවසනවා. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් වැඩිදුරටත් සඳහන් කරන්නේ තමන්ට නවීන තාක්ෂණය ඔස්සේ මේ සියල්ල ඉටු කර ගැනීමට හැකීම පිළිබඳවද සතුටු වන බවයි. මේට දින කිහිපයකට පෙර බ්‍රිතාන්‍ය කිරුළ හිමි චාල්ස් කුමරුටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබූ අතර මෙම තත්ත්වයත් සමගම බ්‍රිතාන්‍ය ජනතාවට මුහුණ දීමට සිදුව ඇත්තේ දැඩි අවිනිශ්චිත තත්ත්වයකටයි. ස්විට්සර්ලන්තයේදී ශ්‍රී ලංකිකයෙකු කොවිඩ්-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එයනුව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ පළමු ශ්‍රී ලංකිකයා ඔහු වන බවයි විදේශ සම්පතතා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. මෙවන විට කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ ශ්‍රී ලංකිකයන් සංඛ්‍යාව 106 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර නිරෝධායන මධ්‍යස්ථාන තුනක නිරෝධායන ක්‍රියාවලියට යොමු කර සිටි පුත්කලින් 501 දෙනෙකු අද සිය නිවස් බලා පිටත්ව ගියා. දෙවයිනපුර නිරෝධායන මධ්‍යස්ථාන තුනක පුත්කලින් 501 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් වී අද සිය නිවස් බලා පිටත්ව ගියා. කන්දකඩු නිරෝධායන මධ්‍යස්ථාන තුල රඳවා සිටි පුත්කලින් 25 දෙනෙකු, පෝනානේ නිරෝධායන මධ්‍යස්ථාන තුල රඳවා සිටි පුත්කලින් 167 දෙනෙකු සහ දෙතලව නිරෝධායන මධ්‍යස්ථාන තුල රඳවා සිටි පුත්කලින් 309 දෙනෙකු මෙලෙස සිය නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර අද සිය නිවෙස් වෙතට පිටත්ව ගියා. සියලු මහත්වරු තමන්ගේ නමයි ලිපිනයි පොලිසිය ලියාපදිංචි කරා එක දීලා යන්න. ඉතාලියේ ඉඳලා ඉන්නේ දොලොස්සේ දාපියාවේ. බොහොම සන්තෝෂයි යුද හමුදාවගෙන. මං හිතනවා ලංකාවේ මේ වගේ දෙයක් කරන්න පුළුවන් එකම අයත් ඒ අය විතරයි කියලා. උතුම් මනුස්සකම. කිසිම කෙනෙකුට කිසිම අඩුපාඩුවක් කරන්න නැතුව
කියන්න වචන නෑ හව ලංකාවේ මේ වගේ දෙයක් දකින්න එක ලොකු සතුටක්. මදකලතුව ශරියා විශ්වවිද්‍යාලයේ දින 14ක් ගත කරලායි මෙතනට පැමිණෙන්නේ. අපි ගෙදරවත් තුන් වේල හරියට කාලා බීලා නෑ වෙලාවට. උදේ 6 වෙද්දි තේ එක අපිට ලැබෙනවා. හත හතමාර වෙද්දි අපිට ලැබෙනවා උදේ කෑම එක. මාළු අපිට දෙනවා. අනිවාර්යෙන්ම ඩෙසර්ට් එක වේල් 3ටම දෙනවා. දවල් 10 වෙද්දි ටී එකක් හම්බ වෙනවා. හන්දෑ 3ට තේ එකක් හම්බ වෙනවා. හවස 5:00 වෙද්දි අපිට සව් හෝ කොත්තමල්ලි ලැබෙනවා. හන්දෑ 6:07 වෙද්දි අනෙක් කෑම හම්බ වෙනවා. අපේ රණවිරුවෝ අපිට පුදුමාකාර අන්දමින් සහයෝගයක් ලබා දුන්නා. මේ අඩුපාඩු කිසිම දෙයක් කියන්න දෙයක් නෑ අපිට නිදාසේ මේ කාලේ නෑ වැකේෂන් එකක් වගේ අපි සන්තෝෂින් හිටියා කියන දේ කියන්න දෙන්නේ. බෙහෙවි මේ සුතන් දෙනවා අපේ ජනාධිපතිතුමා ඇතුළු අපේ ආරක්ෂකංශයේ සියලුම දෙනාට අපේ දෙමව්පියෝගේ අපේ පරීක්ෂණ කරා. මේ දියතලාව නිරධාන මධ්‍යස්ථානයේ පුත්කලින් 309 දෙනා සිය නිවස් වෙතට පිටත්ව ගියා කරයයි. මෙතර මෙරට කොවිඩ් වෛරසය ආසාදනය වූ පළමු ශ්‍රී ලාංකික පුද්ගලයා වූ සංචාරක මග පෙන්වන්නා ඇසුරු කළ පුද්ගලයෙකු ස්වයන් නිරෝධායනයකට ලක් කිරීමට කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පසුගියදා කටයුතු කළා. එම පුද්ගලයාගේ නිරෝධායන කාල සීමාවද අදින් අවසන් වුණා. අද දින අපි ලංකාවෙන් දෙවැනි වරට හමු වූ කොරෝනා රෝගියා සමග දඹුල්ල ප්‍රදේශයේදී නවත්තැන්හලේ ලැබුණත් සංචාරක මඟ පෙන්වන දින 14ක සාර්ථක නිරෝධායනකින් පසු අද දින උදාහරණ ලැබුවා. ඔහුගෙන් ප්‍රදේශයට කිසිම බලපෑමක් සිදු නොවූ බව තහවුරු කරනවා. වෛරසය සදිනි වී ඇති බවට සැක සහිත පුත්කලින් 237ක පිරිසක් මෙවැනි විට දෙවැනි රෝහල් කිහිපයක ප්‍රතිකාර ලැබමින් වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුවන බව වසංගත රෝග විද්‍යාංශය ප්‍රකාශ කළා. COVID-19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වී මියගිය ප්‍රථම ශ්‍රී ලංකිකයා පිළිබඳව ස්විස් ශ්‍රීලන්තයෙන් වාර්තා වනවා. යාපනය පුන්කුඩි තිව් ප්‍රදේශයේ පදිංචිව සිට විදේශගත වූ මෙම 59 හැවිරිදී ශ්‍රී ලංකිකයා ඊසාන දිග ස්විස් ශ්‍රීලන්තයේ සෙන්ට් ගැලන් ප්‍රදේශයේ පදිංචිව සිටි බව සඳහන්. ඔහු නේවාසික බලපත්‍රයක් මත ස්විස් ශ්‍රීලන්තයේ පදිංචිව සිටි අයෙකු බවයි විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ. පසුගිය 25 වනදා මියගොස් ඇති මහුගේ මරණයට හේතුව COVID-19 වෛරසය බව සනත් වී තිබෙනවා. අමරිකාව ලොව වැඩිම රටක් වාර්තා කළ ආසාදිතයින් සංඛ්‍යාව ගත වූ පැය 24 තුළදී වාර්තා කර තිබෙනවා. ඒ අනුව මේ වන විට අමරිකාවේ සමස්ත COVID-19 වෛරසය ආසාදනය වූ සංඛ්‍යාව 85,887ක් බවයි විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කළේ. අමරිකාවේ මේ වන විට ජීවිතක්ෂයට පත්වී ඇති පුද්ගලින් සංඛ්‍යාව 1,300ක්. අමරිකාවෙන් අනතුරුව වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා කරන රට වන්නේ චීනයයි. චීනයේ මේ වන විට ආසාදිතයින් 81,342 වාර්තා වනවා. කොරෝනා මරණ අතර වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන රට බවට මේ වන විට ඉතාලිය වාර්තා වනවා. ඉතාලියෙන් වාර්තා වන මුළු මරණ සංඛ්‍යාව මේ වන විට 8,215ක් දක්වා හෙළ ගොස් තිබෙනවා. ඉතාලියේ මේ වන විට COVID-19 වෛරසය ආසාදිත පුද්ගලින් සංඛ්‍යාව 85,589ක් ලෙසයි වාර්තා වන්නේ. දෙවනුව වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන රට බවට ස්පාඤ්ඤය වාර්තා වනවා. ඒ මරණ 4,365ක් ලෙසයි. ස්පාඤ්ඤයෙන් වාර්තා වන සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 57,786ක් බවයි විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කළේ. මෙතර අප්‍රිකානු කලාපයේ රටවල 34කින් නව කොරෝනා වෛරස ආසාදිතින් වාර්තා වී තිබෙනවා. ඒ අතුරින් වැඩිම ආසාදිතින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ දකුණු අප්‍රිකාවෙන්. එරටින් වාර්තා වන සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 927ක් වන අතර කිසිදු මරණයක් සිදු වී නැහැ. පවතින තත්ත්වයේ හමුවේ වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් ලෙස රට සම්පූර්ණයෙන්ම වසා දැමීමේ ක්‍රියාමාර්ගය අනුගමනය කිරීමට දකුණු අප්‍රිකාවද පියවරගෙන තිබෙනවා. මේ අතර ඇමරිකානු නාවික හමුදාවට අයත් ප්‍රහරක ගුවන්යානා රැගත් USS තියඩෝ රෝසවෙල්ට් නෞකාවටද කොරෝනා වෛරසයේ බලපෑම එල්ල වී තිබෙනවා. වාර්තා වන පරිදි මේ වන විට එම නෞකාවේ සේවය කරන නාවික භටයින් 25 දෙනෙක්ට කොරෝනා වෛරසය වැළඳී ඇති බවටයි තහවුරු වී තිබෙන්නේ. මීට දින දෙකකට පෙර එම නෞකාවේ සිටි සෙබළුන් 30 දෙනෙක්ට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට තහවුරු වූ බව පෙන්ටගනය නිවේදනය කර සිටියා. කෙසේ වුවත් මේ වන විට නෞකාව තුළ වෛරසය ව්‍යාප්තිය වේගවත් වී ඇති බවයි නම සඳහන් නොකළ ජ්‍යෙෂ්ඨ
ලංකාවේ හමුදා නිලධාරියෙකු ඔබට දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ USS Theodore Roosevelt නෞකාවේ සෙබළුන් 5000කට ආසන්න පිරිසක් සේවය කරන අතර ඔවුන් සියලු දෙනාටම කොරෝනා වෛරසයේ වැළඳියද්ද සොයා පරීක්ෂණ සිදු කිරීමට නියමිතයි. මෙවන විට USS Theodore Roosevelt නෞකාව සිය මෙහෙයුම් සඳහා පැසිෆික් මුහුදු කලාපයේ රැඳී සිටින අතර කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් එය ගුවම් දූපත කරා රැගෙන යාමට නියමිත බවයි වාර්තා වන්නේ. එහිදී නෞකාවේ සිටින සියලුම බටින් නිරදහින ක්‍රියාවලියට යොමු කිරීමට අමරිකානු බලධාරීන් පියවර ගන්නා බව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබෙනවා. ලොව පුරා රටවල් 201කින් COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසද්දිතින් මෙවද විට 535,308 දිනක වාර්තා වී තිබෙනවා. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසයේ මෙවද විට මියගොස්සති සංඛ්‍යාව 24,101ක්. මාරණික කොරෝනා වෛරසය ආසද්දිනී වී මෙවද විට සුවය ලබා ඇති සංඛ්‍යාව 127,187ක් බවයි විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කළේ. ජනතාවගේ සහ රටේ ආරක්ෂාව වෙනුවෙන් ඇඳිලි නීතිය ක්‍රියාත්මක කිරීමට රජය සහ ආරක්ෂක අංශ කටයුතු කළද ඊට ඔබෙන් ලැබුණු ප්‍රතිචාරය ප්‍රමාණවත්ද? ඔබේ වරද නිසා ඇඳිලි නීති රෙගුලාසි දැඩි කිරීමට දැන් සිදුවෙලා මේ ඔබට හිතන්න යමක්. රටේ ඇඳිරි නීතිය පනවා තිබෙන අවස්ථාවක විශේෂයෙන් කොළඹ කළුතර ගම්පහ යන දිස්ත්‍රික්ක අධි අවදානම් කලාප බවට නම් කර තිබෙනවා. මෙවැනි අවස්ථාවක අත්‍යවශ්‍ය සේවාවන්වල නිරතුවන් සඳහා පමණක් මාර්ගය භාවිතා කිරීමට අවසර ලබා දී තිබියදී මාර්ගවල වාහන බහුලව ගමන් කරන ආකාරයක් තමයි මේ දක්නට ලැබෙන්නේ. අපේ රටේ ඇයි මේ විදිහට ඇඳිරි නීතිය දාලා තියෙන්නේ? මම මේ ඔබෙන් අහන්නේ. අපි හරිම ආත්මార్థකාමී නේද? එක පැත්තකින්. අනිත් පැත්තෙන් දෙයක් වෙනකන් ඒ ගැන වගේ වගක් නැහැ. උනාම හූල්ලනවා, මරලා තෝනි දෙනවා, පොළවේ හැපෙනවා. රටේ ඇඳිරි නීතිය දාලා මේ උත්සාහ කරන්නේ ඔබව ගෙදරට වෙලා තියලා බඩගින්නේ මරන්නවත් නැතිනම් බෙහෙත් ටිකක් ගන්න නොදී මරන්නවත් නෙවෙයි, ළඟ එන මාරයාගේ නොබෝ බේරගන්න. මේක තේරුම් ගන්න බැරි අපේ ශ්‍රී ලාංකික ජනතාවගේ ඇතමිකුගේ හැසිරීමයි ඔබ මේ දකින්නේ. කොළඹ හා තදාසන්න ප්‍රදේශවල දර්ශනමේ කොළඹ කියන්නේ කොරෝනා වෛරසයේ පැතිර යාමේ දැඩි අවදානම් කලාපයක්. ඇයි මේ ගැන ඔබට තේරුම් ගන්න බැරි? දැන්වත් අපි කියන්නේ මේ දීලා තියෙන තරමක ලිහිල් භාවය අවභාවිතා කරන්න එපා. ඔබ මේ දකින්නේ වෙනත් රටවල් කොවිඩ් සටන ජයගන්න නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ආකාරය. මෙහෙම දෝන ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් 5000කට ආසන්න පිරිසක් මේ වන විටත් අත්අඩංගුවට පත් වෙලා වාහන සිය ගණනක් අත්අඩංගුවේ. මෙම ප්‍රවෘත්ති අප සකස් කරමින් සිටින අතරතුරු අද පස්වරුවේ ඇඳිරි නීතිය පිළිබඳ විශේෂ නිවේදනයක් ජනාධිපති මාධ්‍යංශය විසින් නිකුත් කළා. ඒ අනුව දැන් රට පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය අකුරටම පිළිපදින ලෙසට රාජ්‍ය ජනතාවට දැනුම් දී තිබෙනවා. ඇඳිරි නීතිය පනවා ඇත්තේ ඉතා බරපතල සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය නතර කරනු පිණිස බව එම නිවේදනයේ අවධාරණය කෙරෙනවා. ඇඳිරි නීතිය කාලය තුල කිසිවෙකු සිය අභිමතයට මාර්ගවලට පැමිණීම නොකළ යුතු බවත් කාර්ය සාධක බලකාය විසින් අවසරදී ඇති ඩිලිවරි වාහන පමණක් මාර්ගවල දහවණය කිරීමට හැකියාව ලැබෙන බවත් අන් කිසිදු වාහනයක් ඇඳිරි නීති බලපත්‍රයක් නොමැතිව දහවණය නොකළ යුතු බවත් ජනාධිපති මාධ්‍යංශය පවසනවා. දිවයිනේ සිරුම දිස්ත්‍රික්ක අතර ගමනාගමනයත් සම්පූර්ණයෙන්ම තහනම්. විදේශීය සංචාරකෙන් තැනින් තැනට ගෙන යාම මුළුමනින්ම තහනම් වන බවත් කුමන දිස්ත්‍රික්කයක වුවද ගොවිතැන් වැඩ, කුඩා තේ වතු ඇතුළු වැවිලි වගා වැඩ සහ දීවර කර්මාන්තයට අවසර තිබෙන බවත් ගුවන්තොටුපළ හා වරාය සේවය පාත්වාගෙන යනු ලබන බවත් පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව ඇඳිරි නීති රෙගුලාසි තදින්ම ක්‍රියාත්මක කරන බවත් ජනාධිපති මාධ්‍යංශයෙන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.
ඒ සමගම ඔබේ ක්‍රියාකලාපයත් සමග පොලිස් ඇඳිරි නීතිය නියෝග තරයේ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියද අද පස්වරුවේ විශේෂ නිවේදනයක් නිකුත් කළා. මේ වන විට රාජ්‍ය උසසැල් හැර සියලුම ඖෂධහල්, සුපිරි වෙළඳසැල් සහ අනෙකුත් ආකාරයේ සියලුම වෙළඳසැල් වසා දැමීම සඳහා කටයුතු කරන බවත් මාර්ගගත ක්‍රමයට එනම් ආහාර ද්‍රව්‍ය හා ඖෂධ නිවෙස්වලට බෙදා හැරීම සඳහා පමණක් ඉඩ ලබා දී ඇති බවත් එබැවින් කිසිදු හේතුවක් මත මහජනතාවට මහා මාර්ගයන්හි හෝ අතුරු මාර්ගයන්හි හෝ නිවෙස්වලින් බැහැරව රැඳී සිටීමට ඉඩ නොදිය යුතු බවටත් පොලිස් ඇඳිරි නීති නියෝග තරයේ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් පොලිස් ප්‍රතිවරයා විසින් සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත නියෝග කර ඇති බවයි ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේද දැක්වෙන්නේ. තවදුරටත් ඔබට මෙවැනි නීති තවත් දැඩි කිරීමට අවශ්‍යද තීරණය ඔබේ අතේ. මෙන්න දැන් ලැබුණු පුවතක්. අදින් පසු ඇඳිරි නීතිය කඩකරන පුත්කලින් හට පොලිස් අපමත බුදාහැරීමක් සිදු නොකරන බවත් ඔවුන් අධිකරණයේ හමුවට ඉදිරිපත් කරන බවත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මීට සුළු මොහොතකට පෙර මාධ්‍යට ප්‍රකාශයක් සිදු කළා. අප දැන් සූදානම් එම ප්‍රකාශය වෙත යොමු වන්නට. මේ නිරෝධායන ඇදිරි නීතිය පැනවූ දිනේ සිට අපි ජනතාවට නිරන්තරයෙන් දැනුම් දෙනු ලැබුවා. මේ ඇදිරි නීතියට ගරු කරමින් කටයුතු කරන ලෙස, ඒ වගේම මානුෂීය සහ වෙනත් තත්ත්වයන් සලකා බලා සමහර අවස්ථාවලදී ලිහිල් ලෙස කටයුතු කරනු ලැබුවා. එසේ කටයුතු කරනු ලැබුවේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඖෂධ ලබා ගැනීම සඳහා. නමුත් විශේෂයෙන්ම ඊයේ අද දිනේදී ඉතාම පැහැදිලිව නිරීක්ෂණය වෙනවා එම ආකාරයට ඇදිරි නීතියේ යම් යම් තත්ත්වයන් ලිහිල් කිරීම ජනතාව අයුතු ලෙස ප්‍රයෝජනට ගන්නා බව. මෙය කිසිම ආකාරයකට කේවල් කිරීමට කාලයක් නොවේ. අද උදා වී තිබෙන්නේ ඊට වඩා වෙනස් තත්ත්වයක්. විශේෂයෙන්ම මේ ඉතිරි සති දෙක කාලය හැම අයෙක්ම, හැම ශ්‍රී ලාංකික පුරවැසියෙක්ම මෙම නිරෝධායන රීතීන් වලට අනුව කටයුතු කළ යුතු කාලයක් බවටයි විශේෂයෙන්ම මේ සම්බන්ධ වෛද්‍යවරුන් අදහස් දක්වන්නේ. විශේෂයෙන්ම මෙහිදී ප්‍රමුඛතම කාරණය වන්නේ මෙම රෝගය වලක්වා ගැනීමට අදාළ ප්‍රතිකර්ම යෙදීමයි. ඒ නිසා මේ මොහොතේ සිට කිසිම කෙනෙකුට ඇදිරි නීති කාලය තුල ගමන් කිරීමට හැකියාව ලැබෙන්නේ නැහැ. එහෙම ගමන් කරන අය ඉන්නවා නම් ඔවුන් අත්අඩංගුවට ගැනීමටත්, ඔවුන් ගමන් කරන වාහන පොලිසිය භාරයට ගැනීමටත් කටයුතු කරනවා. ඒ වගේම කිසිම වෙළඳසැලක්, කිසිම සුපිරි වෙළඳසැලක් පාරිභෝගික සේවා සපයන ආයතනයක් විවෘත කිරීමට කිසිම අවස්ථාවක අවකාශ ලැබෙන්නේ නැහැ. එම නියෝග කඩ කරමින් යමෙක් කටයුතු කරනවා නම් ඔවුන්ට එරෙහිව ඉතා දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා. ඒ වගේම එවැනි වාහන පොලිසිය භාරයට ගැනීමට කටයුතු කරනවා. සාමාන්‍යයෙන් අපි මෙතෙක් කල එසේ අතරම් කොටගත් බොහෝ අය පොලිසිය මගින් අපමත මුදාහරින්න ලැබුවා. නමුත් අද සිට කිසිම පුද්ගලයෙකු පොලිසිය මගින් අපමත මුදාහරින්නේ නැහැ. ඔවුන් අනිවාර්යයෙන්ම අධිකාරියට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කටයුතු. ජලිත් දේශීය පුවත්. පුත්තනම සහ උතුරු පළාතේ වවුනියාව, බණ්ඩාරම, කිරිනොච්චිය සහ මුලදිව යන දිස්ත්‍රික්කවලට අද පෙරවරු 6ට තාවකාලිකව ඉවත් කෙරුණු ඇඳිරි නීතිය අද පස්වරු 2ට යළි ක්‍රියාත්මක වුණා. මේ අතර ඇතිරි රීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට පුත්කලින් 4217 දෙනෙකු අතරම් කොටගෙන තිබෙනවා. පුත්තලම දිස්ත්‍රික්කයේ සහ උතුරු පළාතේ වවුනියාව, මන්නාරම, කිරිනුච්චිය සහ මුලදිව යන දිස්ත්‍රික්කවලට පනවා තිබූ ඇඳිරි නීතිය අද පෙරවරු 6ට තාවකාලිකව ඉවත් කර අතර එය පසුරු 2ට යළි පනවනු ලැබුවා. එම දිස්ත්‍රික්ක සඳහා එළඹෙන 30 සඳුදා පෙරවරු 6ට යළි තාවකාලිකව ඇඳිරි නීතිය ඉවත් කර එදිනම පසුරු 2ට යළි පනවන බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. කොළඹ, ගම්පහ, කළුතර සහ යාපනය යන දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවලට ඊයේ පස්වරු 2 සිට ක්‍රියාත්මක ඇඳිරි නීතිය ලබන 30 සඳුදා පෙරවරු 6ට තාවකාලිකව ලිහිල් කෙරෙනු ඇති. මේ අතර අද පෙරවරුවේ ඇඳිරි නීතිය ලිහිල් කළ ප්‍රදේශවල ජනතාව සිය දෛනික ජීවිතයට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා දිගු පොලිම්වල සිටිනු දක්නට ලැබුණා. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළ උපදෙස් පිළිපදිමින් මෙන්ම එම උපදෙස් කඩ කළ පිරිස්ද බොහෝ ප්‍රදේශවලදී දැක ගැනීමටද හැකි.
මෙතර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවෙස්වලට බෙදා හැරීම සඳහා දිවයිනේ පිහිටි සුපිරි වෙළඳ සැල්වලට අවසර දී ඇතිවද එම වෙළඳ සැල් විවෘත කර පාරිභෝගිකයන්ට භාණ්ඩ විකිණීමට කටයුතු කරන බවට වාර්තා වී ඇති බැවින් වහාම එම වෙළඳ සැල් වසා දැමීම සඳහා පොලිස්පතිතුමා විසින් සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබා දී තිබෙනවා. නැවත දැනුම් දෙනතුරු රජයේ උසසල් හැර අනිකුත් සියලුම ඖෂධ හල් වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දැමීම සඳහා පොලිස්පතිතුමා විසින් සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබා දී ඇති අතර එසේම ඖෂධ හල් මගින් ඖෂධ නිවෙස්වලට බෙදා හැරීම සඳහා ඉඩ ලබා දී තිබෙනවා. මේ අතර අද උදෑසන 6 සිට අද මධ්‍යහන 12 දක්වා ගත වූ පැය 6ක කාල සීමාව තුළ ඇඳිලි නීතිය කඩකිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 199 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවටගත් වාහන සංඛ්‍යාව 30ක්. ඒ අනුව පසුගිය 20 වන දින සවස 6 සිට අද මධ්‍යහන 12 දක්වා කාල සීමාව තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 4217ක් අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගෙන ඇති වාහන සංඛ්‍යාව 1063ක්. රටේ පවතින තත්ත්වයට මුහුණ දීමට රටම අත්වැල් බැඳගත යුතුයි. ඒ අතර ආරක්ෂකංශ සෞඛ්‍යංශ කොරෝනා මර්ධන සටනේ පෙරමුණේ පසුවනවා. ඊට උපරිම සහායක් ලබා දෙමින් මෙරට සියලු මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් ඉටු කරන්නේද අපරිමිත මෙහෙවරක්. මෑතකාලීන ඉතිහාසයේ මුහුණ දී නැති අත්දැකීමකට තමයි අපි හැම කෙනෙක්ම මේ මුහුණ දෙමින් ඉන්නේ. මේ ව්‍යසනකාරී තත්ත්වයක් අපි හැමෝම එකට අත්වැල් බැඳගත්තේ නැත්නම් මේ සටන දිනන්න අපිට බැහැ. අපි කොවිඩ් මාරයට පරාජය වෙන්නට පුළුවන්. අද වෙනකොට මේ කොරෝනා සටන දිනන්න වෛද්‍යවරුන්, හෙදෙහෙදියන් ප්‍රමුඛ, සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, හමුදාපතිවරුන් ප්‍රමුඛ, ත්‍රිවිධ හමුදාව, පොලිස්පතිවරයා ප්‍රමුඛ, පොලිස් දෙපාර්තමේන්තුව නොබියව ඍජුව පෙරමුණගෙන සටන් කරනවා. මේ ගන්න ඔවුන්ගේ උත්සාහය, ඒ කැපකිරීම මිනිසුන්ට කළ හැකිද කියලත් ඇතැම් විට අපිට හිතෙනවා. ඔවුන්ට ජාතියේම ප්‍රණාමය හිමි විය යුතුයි. මේ අතරතුර හැමෝටම ටිකක් අමතක වුණ ඒත් අමතක නොකරම බැරි කණ්ඩායමක් ගැනත් අපි මතක් කරන්න හිතුවා. ඒ අපි ගැන. අපි මෙහෙම කිව්වා කියලා අපි ගැන වැරදි කෝණයකින් නම් බලන්න එපා. අපි මේ කතා කරන්නේ මාධ්‍යවේදියා ගැන, මාධ්‍ය ආයතන ගැන. අපේ රටේ සියත අපි වගේම අපේ රටේ සියලු රූපවාහිනී සහ ගුවන්විදුලි මාධ්‍ය ආයතනත් මාධ්‍යවේදීන් මොනතරම් කැපකිරීමක් වෙහෙසක් මහන්සියක් දරනවද මේ මොහොතේ. අපිත් ඔබ වගේම මිනිසුන් දරුපවුල් රැකගන්න, බලාගන්න, ඔවුන් ආරක්ෂා කරගන්න, ඒ අයට කන්න බොන්න දෙන්න, අවශ්‍යතාවයන් සියල්ල ඉටු කර දෙන්නත් ඕන මාධ්‍යවේදියා. රටේ වගකීමත් නොඅඩුව ඉටු කරන්නත් ඕන මාධ්‍යවේදියා. කිසිම බෙහෙදයක් නැහැ. මාධ්‍ය සියලු දෙනාම අද වෙනකොට එකට එකතු වෙලා මේ වෙලාවේ පෞද්ගලික ලාභ පාඩු නොබලා අපේ ගුවන් කාලය උපරිම විදිහට වැය කරනවා, උපරිම විදිහට ලබා දෙනවා. මේ වෛරසෙන් වට බේරගන්න අවශ්‍ය උපදෙස් රටේ සමස්ත ජනතාවට සියලු භාෂා තුළින් ලබා දෙන්නට. මේ මොහොතේදී රටේ පවතින විශේෂ තත්ත්වයක් එක්ක මාධ්‍ය ආයතනවලත් සේවය කරන සේවක පිරිස් ඉතාම අඩුයි. මේ නිසා ප්‍රවෘත්ති අංශය ඇතුළු මාධ්‍ය ආයතනයක සේවය කරන මාධ්‍යවේදීන් පැය 10, 15, 20 විතරක් නෙවෙයි පැය 24 පුරාම එක දිගටම සේවය කරනවා. වෙනද වගේ බෝඩිමට යන්න, ගෙදරට යන්න, වෙනද වගේ වෙලාවට කන්න බොන්න සේවයේ නිරත වෙලා ඉන්න කිසිම මාධ්‍යවේදියෙකුට හැකියාවක් නැහැ. ඒ විතරක් නෙමෙයි මාධ්‍ය ආයතනවලට ලැබෙන අනුග්‍රාහක වෙළඳ දැන්වීම 50%ක් විතරක් නෙවෙයි 100%කින්ම ඇතැම් විට ඉවත් කරලා. ආර්ථික පැත්තෙන්, සමාජීය පැත්තෙන් ඒ වගේ බරපතල තත්ත්වයකට මාධ්‍ය ආයතන, මාධ්‍යවේදියා අපි මුහුණ දෙනකොට රට තුළ භයානක ලෙස ව්‍යාප්ත වන මේ බිහිසුණු රෝගයෙනුත් අපි ආරක්ෂා වෙන්න වෙලා තියෙනවා. ඉතින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දෙන අවස්ථාවන් වෙළඳසැල් තුළින් බහණ්ඩ මිලදී ගන්න සහ වෙනත් කටයුතුවලදී මාධ්‍යවේදියෙකු රාජකාරී කරන ගමන් එම අවශ්‍යතා සපුරා ගන්න එම ස්ථානයට එන්නට පුළුවන්. ඔහුටත් ඉඩක් දෙන්න, ඔහු ගැනත් හිතන්න. රටට අත්‍යවශ්‍ය සියලු පණිවිඩ ජනාධිපතිතුමාගේ සිට අග්‍රාමාත්‍යවරයාගේ සිට පක්ෂ විපක්ෂ ආගමික පන්ති බෙහෙදයකින් තොරව සියලුම තොරතුරු, සියලුම සෞඛ්‍ය අවවාද ජනතාවට එසනින් අපි නිවැරදිව ලබා දෙන්නට මේ සියලුම මාධ්‍ය ආයතන කිසිම බෙහෙදයකින් තොරව කටයුතු කරනවා. ඉතින් අපි ලෙඩ වුණොත්, අපිට මේ දේ කරගන්න බැරි වුණොත් හෙට රට කොතැනටද යන්නේ?
ඉතින් මේ වෙලාවේ මාධ්‍ය ආයතන ආරක්ෂා කර ගැනීමත් එහි දිවාරය නොබලා සේවය කරන මාධ්‍යවේදියා ආරක්ෂා කර ගැනීමත් ජාතික වගකීමක් ලෙසයි අප මේ මොහොතේ අවධාරණය කර සිටින්නේ. ඇතිවය හැකි ගෝලිය ආහාර අර්බුදයට පිළියමක් ලෙස ගෙවතු වගාවට යොමුවන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඉදිරියේදී ඇතිවිය හැකි ගෝලිය ආහාර අර්බුදයට දේශීය ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම දිරිමත් කිරීම තුළින් ශක්තිමත්ව මුහුණ දීම සඳහා මෙරට කෘෂිකර්මාන්තය දියුණු කිරීමට වහාම පියවර ගන්නා ලෙසටයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දෙන්නේ. කොරෝනා වෛරසය පැතිරියම වැළැක්වීමට ගෙන ඇති ඇතැම් ක්‍රියාමාර්ග හමුවේ ජනතාව අපහසුතාවයට පත් නොවන අයුරින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීමේ වැඩපිළිවෙල මෙවන විට රජය සාර්ථකව ක්‍රියාවට නංවා ඇති බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. මහා පරිමාණ කෘෂිකර්ම වැඩපිළිවෙලක් දියත් කිරීම සේම ගෙවතු වගාව පිළිබඳව අවධානය යොමු කරමින් සෑම බිම් අංගලකම වගා කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ලබා දෙන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගොවිජන සේවා කොමසාරිස්වරයාට සහ කෘෂිකර්ම නිලධාරීන් ඇතුළු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා. මේ අර්ථයේ ගෙවතු වගාව දිරිමත් කිරීම සඳහා ප්‍රාදේශීය ගොවිජන සේවා මධ්‍යස්ථානවලින් අවශ්‍ය පොහොර සහ බීජ වර්ග නිකුත් කිරීමට කටයුතු කරන ලෙසටත් ඊට අවශ්‍ය උපදෙස් ප්‍රාදේශීය කෘෂි නිලධාරීන් හරහා ජනතාවට ලබා දීමට පියවර ගන්නා ලෙසටත් අග්‍රාමාත්‍ය උපදෙස් ලබා දී තිබෙනවා. කොරෝනා වසංගතය හමුවේ නිවසේ ගත කරන කාලය තුළ ඉදිරි ආහාර අර්බුදයට මුහුණ දීම වෙනුවෙන් ගෙවතු වගාවට යොමු වෙමින් ප්‍රයෝජනවත් ලෙස ගත කරන ලෙසටත් කොරෝනා වෛරසය පාලනය කිරීම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙලට සහය ලබා දෙන ලෙසටත් අග්‍රාමාත්‍යවරයා සියලු ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටිනවා. රජයේ සේවකයන්ට පොරොන්දු වූ සහන ඒ ආකාරයෙන්ම ලබා දෙන ලෙස ආණ්ඩුවෙන් විශේෂ ඉල්ලීමක් කරන බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කොරෝනා වසංගතය ව්‍යාප්ත වී තිබෙන අවස්ථාවක අපි රටක් හැටියට ජනතාවක් හැටියට එයට ඉදිරිතරව අභීතව මුහුණ දීලා මේ අභියෝගය පරාජය කරන්නට ලංකාවාසී සීලු දෙනාටම හැකියාව තිබෙනවා කියන එක ප්‍රකාශ කරන්න කැමති. කාර්මික විල්ලීමක් කරනවා රජයෙන් සමෘද්ධිලාභී ප්‍රජාව කොටස් දෙකකට කොන් කරන්න නැතුව වෙන් කරන්න නැතුව රුපියල් 10000 පොලී රහිත අත්තිකාරම සියලුම සමෘද්ධිලාභී ප්‍රජාවට ලබා දෙන්නට කටයුතු. ජනතාවට ලබා දෙනවා කියන සහන පැකේජය තුළ රාජ්‍ය සේවකින්ගේ වැටුප් වලින් ණය පොලී වාරිකය වැටුපෙන් කපා හරින් නැතේ කියන නියෝගය ලබා දී තිබුණත් අද වන විට වැටුපෙන් දීමනාවෙන් ණය පොලී වාරිකය කපා හැරලා ඉතිරි මුදල තමයි වැටුපක් හැටියට ලබා දීලා තිබෙන්නේ. කාරුණිකව රජෙන් ඉල්ලීමක් කරනවා රාජ්‍ය සේවකින්ට පුරුදු වූ ආකාරයට මේ මාර්තු මාසයේ සිටම ඒ ණය පොලී වාරිකය වැටුපෙන් කපා ගැනීම නතර කරලා පුරුදු වූ ආකාරයට මාර්තු වැටුපේ සිටම ඒ යුතුයකම ඒ වගකීම ඉෂ්ට කරන්නයි කියලා රජෙන් කාරුණිකව ඉල්ලීමක් කරනවා. සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශයන් පිළිගන්න අතරම රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් පවත්වාගෙන යාමට උනන්දු විය යුතු බව කොරෝනා වර්ධන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ප්‍රධානීන් සමග අද අරණියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඊයේ වෙනකොට තිබිච්ච තත්ත්වය නෙවෙයි අද උදේ වෙනකොට ගුවත් බැංකවල අපිට පණිවිඩේ වෙනවා බැංකු සියල්ලම වගේ විවුර්ත වෙලා මහජනතාවගේ අවශ්‍යතාවයන් නිෂ්ඨ කරන බව. ඒ ගැන සියලු දෙනාටම මෙහි ඉන්න ස්තුතිවන්ත වෙනවා. මේ සෞඛ්‍යමය ඇති වෙලා තියෙන ගැටලුව වෙලාවේ ජනතාවගේ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවය. ඉතින් මෙතෙක් කල් මේ අත්‍යවශ්‍ය සේවාවන් කියනකොට වාකිතුලියේ විදුලිය ජලය කසල කල්මනාකරණය වැනි කටයුතු පමණයි. හැබැයි අද පැහැදිලිව පේනවා මේ කටයුතු සම්බන්ධීකරණය කරනකොටම ගම්මට්ටම දක්වාම සෑම කෙනෙක්ම මේ බැංකු කටයුතු අත්‍යවශ්‍ය සේවයක් වෙලා තියෙනවා. මුදල් සංසරණය අඩුවීමක් සිද්ධ වෙලා තියෙනවායි කියලා ලබා ගැනීමට හැකියාවක් නැහැ කියන චෝදනාවත් ඉදිරිපත් වුණා. ඉතින් මෙන්න මේ කාරණා තමයි මුල් වශයෙන් අපිට ඉදිරිපත් වුනේ. ඒ නිසා අධික ජනාධිපතිතුමත් නීතිමය වශයෙන් පියවරක් අරගෙන තියෙනවා බැංකු සියල්ල අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරන්න. කොරෝනා වර්ධන වැඩපිළිවෙලට පූර්ණ සහය ලබා දීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කරන බව පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
COVID-19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට අවංකව හා සද්භාවයෙන් ආණ්ඩුව ගන්නා සියලු පියවර සඳහා කොන්දේසි විරහිතව සහය දක්වන බව එක්සත් ජාතික පක්ෂයේ පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ මෙම අර්බුදයට මුහුණ දීම සඳහා අවශ්‍ය නම් විශේෂ නීති සම්පාදනය කිරීමට පියවර ගන්නා ලෙසයි. ගෝලීය වශයෙන් වෛරසයේ ව්‍යාප්තිය සැලකිල්ලට ගැනීමේදී මෙහි සැහැල්ලුවෙන් ගැනීමට නොහැකි කාරණයක් බව පවසන රනිල් වික්‍රමසිංහ මහතා විශේෂයෙන් සමාජ දුරස්ථකරණය තවදුරටත් පවත්වාගෙන යාම අතිශය වැදගත් බව පෙන්වා දෙනවා. සෞඛ්‍ය අංශ පවසන පරිදි අප්‍රේල් මාස 4 වනදා සිට 11 වනදා දක්වා මෙම වසංගතය ශ්‍රී ලංකාව තුළ උපරිමයටම ළඟා විය හැකි බැවින් ඉතා සැලකිල්ලෙන් කටයුතු කළ යුතු බවද එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දෙනවා. හිඟයකින් තොරව සියලුම දිස්ත්‍රික්කයන් සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දීමට වෙළඳ සහ ව්‍යාපාරික සංගම් මේ වන විට පියවර ගෙන තිබෙනවා. ටීන් වෛරසය පැතිර යාම වළක්වා ගැනීම සඳහා දිවයින පුරා පනවා තිබෙන ඇඳිරි නීතිය කාල සීමාව තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ සේවා ලබා ගැනීමේදී ගැටලු සහගත තත්ත්වයක් මතුපේත යන පිළිබඳව මේ දිනවල ජනතාව මහත් අවධානයෙන් පසුවනවා. කෙසේ නමුත් රටේ පවතින වත්මන් තත්ත්වය හමුවේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ පාරිභෝජනයට අවශ්‍ය වන ගෑස් සහ රක්ෂණ සේවා කටයුතු නිසි ලෙස ජනතාවට ලබා දීමට අවශ්‍ය සියලු පියවර ගැනීමට මේ වන විට එම ආයතන සහ සමාගම් පියවර රක්ෂණ සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්වීමත් සමගම ඊයේ දවසේ හවස් භාගයේදී අපි සියලුම ශාඛාවලටද අන් සේවාවන් සපයන නිලධාරීන් එක්කද සම්බන්ධ වෙලා අද වෙනකොට එනම් 27 වෙනිදා අපේ ශාඛාවන්ද ප්‍රධාන කාර්යාලයද මේ වෙනුවට අපේ පාරිභෝගික බෞතුන් වෙත සේවාව සැපීමට අප කැපවීමෙන් වැඩ කරමින් පවතිනවා. මේ අවස්ථාවේදී ඇත්තටම අපිට පණිවිඩයක් හැටියට කියනවා නම් අපි ගිය සතියේ ඉඳලා අපි පාරිභෝගික සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යෑමට වැඩපිළිවෙලක් අපි දියත් කරා. ඒ වැඩපිළිවෙල තැනටමත් තවමත් ඉදිරියට අපි ගෙනියනවා. අත්‍යවශ්‍ය සේවාවකට අපේ ශාඛාවකට හෝ ප්‍රධාන කාර්යාලයට පැමිණීමට අවශ්‍යතාවය තියෙනවා නම් ඒ පහසුකම් ඔක්කොම අද ලෑසි කරලා තියෙනවා. නමුත් අපේ පරිගණක ජාලය තුළින්ද ඔන්ලයින් පේමන්ට් ගේට්වේ තුළින් ඒත් එක්කම අපේ කෝල් සෙන්ටර් එක තුළින් ඒ සෑම සේවාවක්ම සැපීමට අප කැප වී සිටිනවා. රක්ෂණ ක්ෂේත්‍රය ගැන කිසිම පැකිලීමකින් තොරව කියන්න පුළුවන් අපි ඒ හැම දෙයක්ම දීමට මේ අවස්ථාවේදී සූදානම් වෙලා ඉන්නවා. ඒත් එක්කම තමාගේ පොලිසි එක කාලය යල්පැන ගියා කියලා ප්‍රශ්නයක් ඇති කරගන්න එපා. අපි සෑම පාරිභෝගිකයෙක්ටම මාසයක් දික් කරලා තියෙනවා ඒ කාල සීමාව. ඒ හැම අවශ්‍යතාවයක්ම මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා රක්ෂණ ආයතනය විසින් සියලු දෙනෙක්ටම සිදු කර දෙනවා ඇත. කොළඹ නගරය තමයි සියලුම තොග වෙළඳාම් වේතන ක්ෂේත්‍රයන්වල මර්මස්ථානය තියෙන්නේ කොළඹ නගරයේ පිටකොටුව. ඒතකොට මේ වෙනකොට රටේ පවතින තත්ත්වයත් එක්ක අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඉගයකින් තොරව සියලුම දිස්ත්‍රික්කවලට නගරවලට සැපයුම් ලබා දීම සඳහා කොළඹ ව්‍යාපාරික සංගමය ඇඳිරි නීතිය කාලය තුළත් ඒ අදාළ ක්ෂේත්‍රයන්වල ඉන්න ව්‍යාපාරිකයන් ඍජුවම ඔවුන්ගේ දායකත්වය ලබා දෙනවා. ඒක ඇඳිරි නීතිය තිබුණත් අනිත් නගරවල ඉන්න ව්‍යාපාරිකයන්ට කොළඹට ඇවිල්ලා ඔවුන්ගේ අවශ්‍ය කරන බඩු භාණ්ඩ ලබා ගැනීමට අවශ්‍ය කරන පහසුකම් රජය විසින් ලබා දීලා තියෙනවා මේ වෙනකොට. ඒ වගේම ආර්ථික මධ්‍යස්ථානවලින් මේ වෙනකොට ජනතාවට අවශ්‍ය කරන එළවලු ලබා දීම දැන් කටයුතු කරගෙන යනවා. අද දිනේ සිට එළවලු ඉතාම සහනදායීමලට ලබා දීමට අද දිනේ ඉඳලා කටයුතු කරනවා. ලිටෝ ගෑස් ලංකා සමගම රාජ්‍ය සමාගමක් විදියට පූර්ණ රාජ්‍ය මැදිහත්වීම අනුව අපි ලිටෝ ගෑස් පාරිභෝගිකයන්ගේ නිවසට ලබා දීමේ ක්‍රමවේදයක් දැන් අපි හඳුන්වා දීලා තිබෙනවා. ප්‍රථමයෙන්ම ලිටෝ ගෑස් ලංකා සමාගම මේ වන විට දීප්ත ව්‍යාප්තව අලිනුදුරු 500 දෙනෙක් නම් කරලා තියෙනවා ගෙවල් වලට ගෑස් ගේන්න. පාරිභෝගිකී අංශයේ දුරකථන අංකය තමයි 0112 5052 8008. ඔබට ලිටෝ ගෑස් ලංකා සමාගමේ පාරිභෝගික සේවාංශයට කතා කරලා පස්සේ ඔබගේ ප්‍රදේශයේ ගෙදරටම ගෑස් දෙන අලිනුදුරයාගේ විස්තර ලබා ගන්න පුළුවන්. අවශ්‍ය තරම් තොග තිබෙනවා, අවශ්‍ය තරම් පිරවීම කරනවා, අවශ්‍ය තරම් බෙදා හැරීම කරනවා. ගෙදරට ගෑස් ගෙන්නා ගැනීමේ නිවැරදි ක්‍රමවේද පමණක් අනුගමනය කරන්න කියලා අපි ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන් ඉල්ලා සිටිනවා. ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ දිවයිනේ වරාය වෙත පිවිසෙන නෞකාවලට අවශ්‍ය පහසුකම් නොපමාව සලසා දීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරියට නියම කර තිබෙනවා. ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ දිවයිනේ වරාය වෙත පැමිණෙන නෞකාවලට අවශ්‍ය පහසුකම් නොපමාව සලසන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරියට නියම කර තිබෙනවා. එනුව සියලු නෞකා ප්‍රමාද ගාස්තු හා පිවිසුම් ගාස්තු ගෙවීමෙන් නිදහස් කර ඇතැයි වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා පවසනවා. සියලු වරාය මෙහෙයුම් ආශ්‍රිත සේවාවන් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට තවත් සහන රැසක් ලබා දීමට ජනාධිපතිවරයා නියම කර තිබෙනවා. එනුව ආනයන අපනයන කටයුතු
අඛණ්ඩව සිදු කිරීමට අවශ්‍ය සහන අදාළ ව්‍යාපාරික ප්‍රජාවට වරාය පරිශ්‍රය දීම ලබා දීමට මේ යටතේ පියවර ගැනෙනවා. මෙතර දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටින්නේ බදු ගෙවන්නන් හට සහන කාලයක් ලබා දීමට පියවර ගන්නා බවයි. ඒ අනුව 2020 මාර්තු මාස 23 වනදා ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ලබා දුන් උපදෙස් ප්‍රකාරව සහන රැසක් ලබා දීමට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව පියවරගෙන තිබෙනවා. ඒ අනුව පෙබරවාරි මාසයේ සඳහා 2020 මාර්තු මාස 20 වන දින ගෙවිය යුතු වූ සහ මාර්තු මාසයේ සඳහා 2020 අප්‍රේල් 20 වන දින ගෙවීමට නියමිත මූල්‍ය සේවා මත එකතු කළ අගය මත දීර්ඝකාලික එම ලියාපදිංචි සහතිකයේ වළංගු භාවයද එළඹෙන අප්‍රේල් මාස 30 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා. පෙබරවාරි මාසයේ සඳහා වන එකතු කළ අගය මත බදු වාර්තාව මාර්තු මාස 31 වන දින භාරතීය යුතු වන අතර එකතු කළ අගය මත බදු වාර්තාව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ ඊ සේවාව හරහා නියමිත දිනට ඉදිරිපත් කිරීම සඳහා පහසුකම් සලසා දී තිබෙනවා. කෙසේ වෙතත් එකතු කළ අගය මත බදු වාර්තාව ඊ සේවාව හරහා හෝ කෙනෙවිත් භාරතීයමට නොහැකි තැනැත්තන් සඳහා අදාළ වාර්තාව ඉදිරිපත් කිරීමට අප්‍රේල් මාස 30 වන දින දක්වා ඉඩ සලසා දී තිබෙනවා. මේ අතර අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය මේවන විට පියවර ගනිමින් සිටින බව එම අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා ප්‍රකාශ කළා. එළවලු මිල ගණන් අධික ලෙස වැඩිවීම නිසා පාරිභෝග ක්‍රම අධිකාරිය විශේෂයෙන්ම පොලිසිය එකතු වෙලා මේ සම්බන්ධව විශේෂ වැඩපිළිවෙළක් සූදානම් කළා. මේ මයින් මාකට් එකේ ඊයේ එකඟ වෙච්ච මිල ගණන් වලට එළවලු මිල අලෙවීම සිද්ධ වුණා. දඹුල්ල වෙළඳපොළ හෙට ඉඳලා එහෙම මිල ගණන් ක්‍රියාත්මක වෙනවා. ඒ මිල ගණන් මයින් මාකට් එකේ මිල ගණන් වලට වැඩිය අඩු මිල ගණන්. එමෙන්ම අනිකුත් ආර්ථික මධ්‍යස්ථාන වලත් මේ සම්බන්ධව කටයුතු කළා. තොග මිලක් විශේෂයෙන්ම සකස් කරලා තිනවා. මේ මිල ගණන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙහිදී අනිත් පැත්තෙන් දැනට මේ තොගමිලත් එක්කලම අරගෙන තියෙනවා මැනින් වෙළඳපොළේ දැනට ක්‍රියාත්මක වෙන තොගමිලට උපරිම වශයෙන් රුපියල් 40ක් පමණයි කිලෝග්‍රෑමයකට අය කරන්න පුළුවන් සිල්ලර වෙළඳපොළට. ඒ අනුව මිල ගණන් සකස් කිරීම සිද්ධ කළා ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසය හේතුවෙන් දිලිඳු රටවල්වලට ලබා දී ඇති ණය පහසුකම් අත්හිටු වීමට පියවර ගන්නා ලෙස ලෝක බැංකු සමූහය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය හිමියන්ගෙන් ඉල්ලා සිටිනවා. ලෝපුරා ව්‍යාප්ත වෙමින් පවතින නව කොරෝනා වෛරසය හේතුවෙන් දිලිඳු රටවල් සඳහා ලබා දී ඇති ණය පහසුකම් අත්හිටුවන ලෙස ලෝක බැංකු සමූහය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය හිමියන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මේ වන විට ගෝලීය වශයෙන් දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇති බවයි එම සංවිධාන පෙන්වා දෙන්නේ. ඒ අනුව දිලිඳු රාජ්‍යයන් 76ක් පිළිබඳ සලකා බලා ඇති බවයි ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර ඇත්තේ. මෙම රාජ්‍යයන් අතරට ශ්‍රී ලංකාව ඇතුළත් වී නැහැ. යලිත් සිත ප්‍රවෘත්ති රුපියල් ලක්ෂ 80ක් පමණ වටිනා හෙරොයින් තොගයක් සමග කාන්තාවන් දෙදෙනෙකු කටාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පණව ඇති ඇඳිරි නීති කාල සීමාව තුළ බෙදාහැරීමට සූදානම් කරමින් තිබූ රුපියල් ලක්ෂ 80ක් පමණ වටිනා හෙරොයින් ග්‍රෑම් 65යි මිලිග්‍රෑම් 840ක් සමග කාන්තාවන් දෙදෙනෙකු කටාන පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි කාන්තාවක් සහ නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි කාන්තාවක්. කටාන පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරකට අනුව කටාන මිරිස්වත්ත ප්‍රදේශයේ මාසිකව රුපියල් 16,000ක කුලී පදනම මත මිලට ගනු ලැබූ නිවසක් තුල පිරිමි පුද්ගලින් දෙදෙනෙකු සහ කාන්තාවන් දෙදෙනා මෙලෙස මත්කුඩු බෙදා හැරීමට ඇසුරුම් කර සිටියදී අත්අඩංගුවට ගෙන ඇත්තේ.
මොවුන් අත්අඩංගුවට ගැනීමේදී මත්කුඩු ප්‍රවාහනය කිරීමට උපයෝගී කරගන්නා සුකූපභෝගී වෑන් රථයක්, ජංගම දුරකථන 15ක්, ඉලෙක්ට්‍රොනික තරාදියක් මෙන්ම ස්වර්ණාභරණ තොගයක්ද එහි තිබී සොයාගෙන ඇති අතර පොලිසිය එම ස්ථානයට ළඟාවනවත් සමග පිරිමි සැකකරුවන් දෙදෙනා අදාළ ස්ථානයෙන් පලා ගොස් තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් කටාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා. මේ අතර ඊයේ පසුරුවේ කුරුණෑගල දිසා දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් සිදුකරන ලද හදිසි වැටලීමකදී අලව්ව ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ නීති විරෝධී මත්පැන් බෝතල් 50ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරුවන් වයස අවුරුදු 22 සහ 25 යන වයස්වල පසුවනවා. ඉන් එක් සැකකරුවෙකුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී ඔහුගේ නිවස තුළ තම පියා විසින් මෙම මත්පැන් නිෂ්පාදනය සිදුකරන බවට හෙළි වී ඇති අතර එම ස්ථානයේ තිබී තවත් නීති විරෝධී මත්පැන් බෝතල් 40ක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් අලව්ව පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන්. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මේ වන විට මහජනතාව ගැවසෙන පොදු ස්ථාන මෙන්ම පෞද්ගලික ආයතන පරිශ්‍රයන් කේන්ද්‍ර කරගනිමින් විෂබීජ හරණ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරමින් පවතිනවා. ඒ අනුව නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත ඉංජිනේරු කාර්මික නාවික හමුදා නිලධාරීන් පිරිසක් විසින් කොරෝනා වෛරසය පැතිරීම පාලනය සඳහා විෂබීජ හරණ කුටියක් නිර්මාණය කිරීමට සමත් වුණා. කඹුරුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හා කඹුරුපිටිය ප්‍රාදේශීය සභාව එක්ව කඹුරුපිටිය බස් නැවතුම්පොළ හා නගරයේ විෂබීජ හරණය කිරීම ඊයේ පසුරුවේ සිදු කරනු ලැබුවා. ඒ සඳහා යුද හමුදාවේ 12 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ හමුදා භටයන්ගේ සහයෝගය ලබා දී තිබෙනවා. එල්පිටිය කුරුඳුගහ හැතැක්ම ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක නවාතැන්ගෙන සිටි පුද්ගලයෙක් ඊයේ පෙරවරු 8ට පමණ අබිරහස් ලෙස එම නවාතැන්ගත් කාමරය තුළම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ එල්පිටිය ඕමන්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 46ක් වන තිදරූපියෙක්. සිද්ධිය සම්බන්ධයෙන් එල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා. දිවයිනපුර පැතිරියමින් පවතින COVID-19 වෛරසය ආසාදිතින් සඳහා ප්‍රතිකාර කිරීමට කුරුණෑගල සිංහල වෙළඳ සංගමයේ ප්‍රධානත්වයෙන් රුපියල් මිලියන 2ක් වටිනා යන්ත්‍ර 2ක් කුරුණෑගල මහරෝහල වෙත ප්‍රදානය කිරීම සිදු කෙරුණා. මේ අතර පොල්ගහවිල ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පිරිසක් විසින් කොරෝනා වෛරස් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා සෞඛ්‍ය සේවකීන්ට අවශ්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටල 50ක් කුරුණෑගල මහරෝහල වෙත පරිත්‍යාග කිරීමද සිදු කරනු ලැබුවා. නව කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා සිංගප්පූරුව දැඩි නීති හඳුන්වා දී තිබෙනවා. මේ අතරේම වෛරසය හඳුනා ගැනීම සඳහා සුනඛයන් පුහුණු කළ හැකිද යන්න පිළිබඳව බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලයක් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. සිංගප්පූරුව කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග අනුගමනය නොකරන පුද්ගලයන් හට දැඩි දඬුවම් ලබා දීමට පියවරගෙන තිබෙනවා. ඒ අනුව භෞතික දුරස්ථභාවය ආරක්ෂා කරන ලෙස ලබා දී ඇති උපදෙස් උල්ලංඝනය කරන පුද්ගලයන් හට මාස 6ක සිර දඬුවමක් හෝ සිංගප්පූරු ඩොලර් දසදහසක දඩයක් ගෙවීමට සිදුවනු ඇත. නැතහොත් අදාළ දඬුවම් දෙකටම යටත් වනු ඇති බවයි එරට රජය නිවේදනය කර ඇත්තේ. සිංගප්පූරුව විසින් යාවත්කාලීන කරන ලද බෝවන රෝග පනත පදනම් කරගනිමින් මෙම නව නීති හඳුන්වා දී තිබෙනවා. මෙවන විට සිංගප්පූරුවේ කොරෝනා වෛරසය ආසාදනය වූ 683 දෙනෙකු ප්‍රතිකාර ලබන අතර 2 දෙනෙකු මියගොස් තිබෙනවා. මේ අතර ලෝම වෙලාගත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් හඳුනා ගැනීම සඳහා සුනඛයින් පුහුණු කළ හැකිද යන්න පිළිබඳ බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලයක් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ලන්ඩනයේ සෞඛ්‍ය හා ඝර්ම කලාපීය වෛද්‍ය පාසල සහ ඩර්හම් විශ්වවිද්‍යාලය එක්වයි මෙම පරීක්ෂණ සිදු කරනු ලබන්නේ. එම පරීක්ෂණ සාර්ථක හොත් මිනිසාගේ හොඳම මිතුරා මානව විද්‍යාවේද හොඳම මිතුරා වනු ඇති බවයි එම පරීක්ෂකයින් පෙන්වා දෙන්නේ. සුනඛයන් හට කේටේ ඉව කිරීමෙන් කොරෝනා ආසාදිතයින් හඳුනාගත හැකිද යන්නයි මෙහිදී පරීක්ෂණයට ලක් කර තිබෙන්නේ. මෙම පරීක්ෂකින් මීට පෙර මැලේරියා රෝගිය හඳුනා ගැනීම සඳහාද සුනඛයින් උපයෝගී කරගෙන තිබෙන අතර පිළිකා රෝගිය, පාකින්සන් රෝගිය සහ බැක්ටීරියා ආසාදිතයින් සුනඛ ඉව හරහා හඳුනා ගැනීමට පරීක්ෂණ සිදු කර තිබුණා. එමෙන්ම මෙම සුනඛයින්ට සමී උෂ්ණත්වය ඉතා සියුම් ලෙස හඳුනාගත හැකි අතර යමෙක් හට උණ රෝගය වැළඳී තිබේද යන්නද තහවුරු කරගත හැකි බවයි එම පරීක්ෂකයින් පෙන්වා දී තිබෙන්නේ.
එත්සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයමින් නිමාවට පත්වනවා. දවස් උණුසුම් කරන තවත්ව දැනගැනීමට www.cnews.lk අපගේ වෙබ්පිටුවට යලි පමණු රාත්‍රී 9:35ට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.